අයිබෝවන්. ඉතින් හුඟදෙනෙක් කිල්ලුවනේ මගෙන් පුළුවන් තරම් ඉක්මනට මෙන්න මේ ලංකාවේ අලුතෙන්ම රිලීස් කරපු හොන සීරීස් එකේ ස්මාර්ට්ෆෝන් රිවියු කරන්න කියලා. කොහොම නමුත් අද මග ළඟ තියෙනවා එයාලා මුලින්ම ලංකාවේ ඔෆිෂියලි විදියට රිලීස් කරපු ඩිවයිසස් දෙක. එකක් එන්ට්‍රි ලෙවල් ඩිවයිස් එකක්, අනිත් එක මිඩ් රේන්ජ් ඩිවයිස් එකක්. කොහොම නමුත් ලංකාවේ හොන සීරීස් එකෙන් මේ වෙනකොට ඩිවයිසස් පහක් රිලීස් කරලා තියෙනවා. ඉතින් මේ ඩිවයිස් හැම එකක්ම ඔයාලට ඔෆිෂියල් රිලීස් වෙච්ච හින්දා සිංගල් ආයතනය හරහා ඔයාලට වගකීමක් සහිතව මිලදී ගන්න පුළුවන්. කොහොම නමුත් මම මෙයාලගේ වෙබ්සයිට් එක හරහා මේක ඕඩර් කරන්න ගියාම එතනදී අපිට තවත් ඇඩිෂනල් ඔප්ෂන් එකක් තිබ්බා. තව පොඩි මුදලක් යොදලා තවත් අවුරුද්දක් වගකීම් කාලය වැඩි කරගන්න, ඒ කියන්නේ අවුරුදු දෙකක්. සහ ලංකාවේ ඕනම මොබයිල් ෆෝන් ෂොප් එකකින් මේ වෙනකොට TRCSL approval සහිතව මෙන්න මේ හොන සීරීස් එකේ ඩිවයිසස් මිලදී ගන්න පුළුවන්. කොහොම නමුත් මම හිතුව ඇත්තටම මේ entry level එක සහ මෙන්න මේ mid range එකට release කරපු ඩිවයිසස් දෙක ගැන ඔයාලට පොඩි හැඳින්වීමක් කරන්න. මේක review එකක් නෙමේ. අපි කියමුකෝ unboxing සහ first hands on experience එක කියලා. ඒකෙන්ද අපි මුලින්ම මෙන්න මේ ඩිවයිසස් දෙක unbox කරගෙන බලමු. මෙන්න මේ box දෙක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. කොමනවත් ඔයාලට තව විශේෂ කාරණාවක් මතක් කරන්න ඕනේ. හොන කියන්නේත් හුවාවි සමාගමේ සබ් බ්‍රෑන්ඩ් එකක්. මේ වෙනකොට එයාලා සෙපරේට් වෙලා වෙනම බ්‍රෑන්ඩ් එකක් විදියට යන හින්දා අපිට මෙන්න මේ ඩිවයිසස් වල Google Play Store පහසුකමක් තියෙනවා. ඒකෙන් දොන්න හුවාවි ඩිවයිස් වලට ආස කරපු අයට Google Services එක්කම මිලදී ගන්න පුළුවන් ඩිවයිස් එකක් තමයි මෙන්න මේ හොන කියන්නේ. කොහොමත් ඔයාලා දන්නවනේ හුවාවි කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ ලෙඩ අඩුවෙන්ම ආපු ස්මාර්ට්ෆෝන් බ්‍රෑන්ඩ් එකක් කියලා. අනේ කාරණාව හින්දා තමයි එයාලගේ entry level device එකක් වුණත් අවුරුදු ගාණක් අදටත් සෑහෙන පිරිසක් පාවිච්චි කරන්නේ. ඉතින් Huawei experience එකක් ගන්න පුළුවන් එයාලගේම sub brand එකක් වුණ හොන එක. ඔයාලට Google Play Store තියෙන හින්දා ඔයාලට යන්න පුළුවන් හොඳම mid range සහ budget devices දෙකක් තමයි මෙන්න මේ හොන X5 සහ හොන X6 කියන්නේ. ඉතින් මේ තියෙන්නේ හොන X5 සහ X6 කියන box දෙක. ඒ වගේ මෙන්න මේ X5 එක 2GB 32GB version එක සහ මට ඇවිල්ලා තියෙන ocean blue color එක. ඒ වගේම හොන X6 එක 4GB 128 එක. මේක titanium silver color එකෙන් එන්නේ. ඒ වගේම මේ devices දෙකම TRCSL approval අරන් තියෙනවා. ඒකින්ද කිසිම ප්‍රශ්නයක් ඉදිරියේදී ඇති වෙන්නේ නැහැ. ඉතින් මම මේ device දෙකම එකපාර unbox කරගන්නම්. ඉතින් මේ විදියට box එක open කරගත්ත ගමන්ම මේ තියෙන devices දෙක X5 එක තියෙනවා, X6 එක තියෙනවා. ඒ වගේම extra box දෙකක් දෙකේම තියෙනවා. ඒ දෙකේ ඇතුළේ අපිට බලා ගන්න හම්බ වෙන විශේෂයෙන්ම X6 එකේ අපිට back cover එකක්, paper work සහ SIM remote tool එක තියෙනවා. නමුත් X5 එකට ආවොතින් අපිට මේකේ back cover එකක් include වෙන්නේ නැහැ. ඒකටත් එක හේතුවක් තියෙනවා. ඒත් එක්කම X6 එකේ අපිට USB type C cable එකක් සහ 10 watt charge එකක් බලා ගන්න පුළුවන්. නමුත් X5 එකේ ඉන්නේ micro USB cable එකක් සහ 10 watt charge එකක් විතරයි. ඉතින් device එකේ තියෙන accessories ගොඩක් දුරට එකයි. නමුත් X5 එකේ micro USB, X6 එකේ type C cable එකක් සහ X5 එකේ අපිට back cover එකක් include වෙන්නේ නැහැ. ওই ටික විතරයි ප්‍රධාන වෙනස්කම් වලට තියෙන්නේ. දැන් අපි කතා කරමු මෙන්න මේ devices දෙකේ තියෙන look and feel එක සහ design එක වගේම build quality එක මොන වගේද තියෙන්නේ කියලා. හේතුව තමයි මේ දෙකේ size එක display එක එකම විදියකින් තමයි බලා ගන්න හම්බෙන්නේ. නමුත් මේකේ back design එක සහ build එක සෑහෙන වෙනස්. ඉතින් X5 එක අතට ගත්තකමම සෑහෙන හොඳ feel එකක් අතට දැනුණ කියලා කියන්නේ මේක entry level device එකක් උනත්. හේතුව තමයි මේකේ අපිට පොඩි අර leather feel එකක් එනවා back එකේ. නමුත් මේක සම්පූර්ණයෙන්ම plastic build එකක් තියෙන්නේ. ඒ වගේම වටේටම curve වෙලා තියෙනවා. අතට හොඳ grip කරගන්න පුළුවන් සහ matte finish එකක් ඉඳ කොහොමත් ලිස්සලා යන්නේ නැහැ. ඒත් එක්ක මේ කලර් එකත් සෑහෙන හොඳයි කියලා කියනෝනේ. සහ මේක වට බෑක් කවර් එකක් නැතුව වුණත් සෑහෙන දවස් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. මොකද බෑක් එක හීරෙන්න තියෙන ප්‍රතිශතය සහ finger print කිසිම වෙලාවක ඇලෙන්නේ නැති හින්දා. නමුත් X6 එකට આવතින් ඒ feel එක සම්පූර්ණයෙන්ම වෙනස්. හේතුව තමයි X5 එක curve design එකක් තිබ්බත් බෑක් එකේ මේක සම්පූර්ණයෙන්ම flat finish එකක් එන්නේ. මොකද frame එක සම්පූර්ණයෙන් flat විදියට බලා ගන්න පුළුවන් සහ මේක silver color එකෙන් එන්නේ. නමුත් ටිකක් දුරින් ඉඳන් බලන කෙනෙක්ට මේක අර පොඩි ග්ලාස් ෆීල් එකක් සහ ඇලුමිනියම් ෆිනිෂ් එකක් පේන්න පුළුවන්. නමුත් මේක සම්පූර්ණයෙන් ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. හොන කියන එක X5 එකට වඩා X6 එකේ ප්ලේස් කරලා තියෙන තැන වෙනස්. ඒ වගේම කැමරා මොඩියුල් එකේ සයිස් එක එක වුණාට X5 එකේ තියෙන එක කැමරා එකයි X6 එකේ අපිට ට්‍රිපල් කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් බටන් ඇන්ඩ් පෝට්ස් වලට ආවොතින් ඩිවයිසස් දෙකේම පල්ලෙහා කොටසේ මේන් ස්පීකර් එක USB port එක සහ main microphone එක වගේම 3.5mm audio port එක බලා ගන්න පුළුවන්. නමුත් X6 එකේ type C, X5 එකේ micro USB විදියට තියෙන්නේ.
device එකේ උඩට ආව තින් X6 එකේ අපිට extra noise cancellation microphone එකක් තියෙනවා secondary. නමුත් X5 එකේ එහෙම බලා ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම devices දෙකේම SIM tray එක hybrid විදියට එන්නේ. ඔයාලට SIM දෙකක් සහ SD card එකක් එකපාර පාවිච්චි කරන්න බෑ. එක්කෝ එක SIM එකයි SD card එකයි එහෙම නැත්නම් SIM දෙකක් එකපාර. දකුණු පැත්තට ආව තින් power button සහ volume rockers බලා ගන්න පුළුවන්. නමුත් X6 එකේ විතරක් power button එකේ අපිට fingerprint sensor එක බලා ගන්න පුළුවන්. X5 එකේ එහෙම include වෙන්නේ නැහැ. සාමාන්‍ය power button එකක් විදියට තමයි මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආ design එක පැත්තෙන් ගත්තොත් X6 එක මාරම ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා mid-range device එකක් විදියට රිලීස් වුණත් X5 එක ගතතින් entry level මට්ටමේ device එකක් වුණත් මේකේ finish එක සැහැණ හොඳයි කියලා කියන්න ඕනේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදියට ටිකක් අර rough usage එකට හදපු build එකක් තමයි මෙන්න මේ X5 එකේ තියෙන්නේ. නමුත් ගොඩක් ලස්සන නම් මෙන්න මේ X6 එක. ඒ වගේම මෙන්න මේ devices ඔයාලට ලංකාවේ colors දෙකකින් මිලදී ගන්න පුළුවන්. X5 එක blue සහ black විදියටත් X6 එක silver සහ විදියටත් මිලදී ගන්න පුළුවන්. ඔයාලට මම පල්ලෙහා official මිලදී ගන්න link එක දාන්නම්. ඒකට ගියාම ඔයාලට colors ටික බලා ගන්න පුළුවන්. සමහර විට මේ වෙලාව තියෙන අනිත් colors උත් available වෙන්න පුළුවන් video එක publish වෙනකොට. ඒ වගේම තමයි මෙන්න මේ devices දෙකේම OTG support කරනවා. ඒකෙන් ඔයාලට මෙන්න මේ USB port සරහා data transfer කරන්නත් පුළුවන්. ඒ කියන්නේ pen එකක් හෝ hard disk එකක් connect කරලා. ඉතින් design එක සම්පූර්ණයෙන්ම වෙනස් විදියට තිබුණත් මේකේ display එක නම් 100%ක්ම එකම විදියට තමයි devices දෙකේම තියෙන්නේ. entry level device එකක් වුණත් mid range device එකක් වුණත් දෙකේම තියෙන්නේ එකම display specification. ඉතින් specification ගත්තොතින් අපිට මේ device දෙකේ බලා ගන්න පුළුවන් අඟල් 6.5ක TFT LCD panel එකක්. ඒ වගේම මේකේ 60Hz refresh rate එකක් තියෙනවා සහ 120Hz වගේ touch sampling rate එකක් තියෙනවා. ඉතින් මේකේ brightness එකයි touch responsive එකයි සෑහෙන හොඳයි කියලා කියන්න ඕනේ. ඉතින් ඔයාලා මේ device එකේ මොකක් ගත්තත් එකම display experience එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. Display එකේ colors, brightness සහ smoothness සෑහෙන හොඳ මට්ටමකින් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් Huawei වල mid range සහ budget ගත්තොත් වෙන brand වල එන budget device වල වඩා සෑහෙන හොඳ performance එකක් තියෙනවා. يعني display එකේ සහ specification වල පවා. ඒක මට සෑහෙන කාලයකට පස්සේ experience කරන්න පුළුවන් වුණා. මොකද මම මේ ළඟදී පාවිච්චි කරපු 2GB RAM තියෙන phone එක බලද්දී ඉතින් මෙන්න මේ හොන X5 එකේ 2GB 32GB version එක සෑහෙන ඉස්සරහින් හිටියා. සමහර brand වල 4GB RAM එකක් වගේ මේක perform කරනවා. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකද්ද කියලා. ඉතින් Huawei devices පාවිච්චි කරපු කට්ටිය දන්නවනේ. ඉතින් අනේ experience එක ඒ විදිහටම ගන්න පුළුවන් මේ හොන series එකෙත්. ඉතින් display එකත් මම හිතනවා මේ රිලීස් වෙන ප්‍රයිස් එකත් එක්ක සෑහෙන හොඳ මට්ටමකින් තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ devices දෙකේ display එක සම්පූර්ණයෙන්ම 100%ක් එක උනත් මේකේ තියෙන hardware ගත්තොත් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කරලා තිනවා මේ devices දෙකේ. හේතුව තමයි X5 එකේ තියෙන 2GB RAM එකක් සහ 32GB internal storage එකක්. නමුත් X6 එකේ බලා ගන්න හම්බ වෙනවා 4GB සහ 128GB storage එකක්. නමුත් මේ දෙකේම තියෙන එකම SoC එක. මොකද මේක අපිට බලා ගන්න පුළුවන් MediaTek Helio G25 කියන 12 nanometer SoC එක සහ මේ දෙකම octa-core CPU එකකින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් වෙනස් වෙලා තියෙන්නේ RAM එක සහ storage එක විතරයි. කොහොම නමුත් මේ devices දෙකේ එකම SoC එක තිබ්බත් X6 එකේ performance සෑහෙන වැඩි කියලා කියන්නේ හේතුව තමයි X6 එකේ RAM එක වැඩි හින්දා. සහ මෙන්න මේ X5 එක අපිට Android version එක බලා ගන්න හම්බෙන Android 12 Go edition එක. නමුත් X6 එකේ අපිට normal Android 12 එක බලා ගන්න පුළුවන් Magic UI 6.1 එකම. ඒක හින්දා UI එකේ experience එක සහ ඔයාලා ටිකක් heavy games සහ application ටිකක් බරට පාවිච්චි කරනවා නම් මම හිතනවා X6 එකට යන එක සෑහෙන හොඳ වෙයි. මේ entry level මට්ටමේ X5 එකට යනවට වැඩිය. නමුත් සාමාන්‍යයෙන් ඔයා ගෙදර වැඩිහිටි කෙනෙක්ට එහෙම නැත්නම් පොඩි ළමයට වගේ device එකක් අරන් දෙන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඉගෙනීම් කටයුතු කරන්න. මම හිතනවා මේ X5 එක හොඳටම ප්‍රමාණවත් කියලා. ඔයාලා පාවිච්චි කරන සාමාන්‍ය application ටික පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේ devices දෙකේම battery එක ගැන කතා කරොත් මේ device දෙකේම තියෙන එකම battery එකක් mAh 5000ක සහ දෙකටම එන්නේ 10W wire charge එකක්. X6 එක ගානතින් සහ අනිත් හැමදේම අතරින් ඉස්සරහින් හිටියත් charging පැත්තෙන් නම් මම හිතනවා මෙන්න මේ X5 එක ඉස්සරහින් කියලා. හේතුව තමයි මේකට වඩා විනාඩි 4කට විතර කලින් X5 එක full charge වුණා. මම හිතන්නේ ඒකට ප්‍රධාන හේතුව තමයි මේකේ sensors වැඩ කරන්න සහ Android version එකටත් ටිකක් වැඩිපුර බැටරියක් යෙදවෙනව ඇති. මොකද මේකේ තියෙන Go edition එක හින්දා තමයි මම හිතන්නේ ඉක්මනට මේක charge වෙන්න ඇත්තේ.
නමුත් බැටරිය එකේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් ඇත්තටම ඔයාට X6 එක දවසක් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ විදිහටම පාවිච්චි කරලා X5 එක ඔයාලට දවස් එකමාරක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ආ බැටරිය ගැන විශේෂයෙන් බලන කෙනෙක්ට කියන්නේ ඔයාට හැමතිස්සෙම charge කරන්න වෙන්නේ නැති බැටරිය විතරක් focus කරන කෙනෙක්ට සෑහෙන හොඳ option එකක් තමයි මෙන්න මේ හොන X5 කියන්නේ. හරි අවසානට අපි කතා කරන්න යන්නේ මේ devices දෙකේ camera performance ගැන. X5 එකේ තියෙන එක cam එකයි X6 එකේ අපිට triple camera setup එකක් තියෙනවා. කොහොම නමුත් specification ගත්තොත් X5 එකේ තියෙන්නේ megapixel 8ක aperture එක 2.0ක යන main sensor එකක් සහ megapixel 5ක selfie camera එකක්. නමුත් X6 එකේ අපිට බලා ගන්න පුළුවන් 5 megapixel selfie camera එක සහ back එකට ආවොත් megapixel 50ක main sensor එකක් සහ megapixel 2ක depth sensor එකක් සහ macro sensor එකක්. මේ දෙකේම නම් video shoot කරන්න වෙන්නේ full HD 30fps වලින් විතරයි. නමුත් මම හිතනවා කැමරාව ටිකක් වැඩියෙන් ફોકસ කරන කෙනෙක්ට හොඳ බැටරි එකක් තියෙන ලෙඩ අඩු බ්‍රෑන්ඩ් එකකට ගියොත් මේකේ තියෙන කැමරාව සෑහෙන හොඳයි කියලා ගෙවන ගානට සාපේක්ෂව. හරි ප්‍රධාන වශයෙන් මෙන්න මේ devices දෙක ගැන කතා කරන්න තියෙන ඔය දේවල් ටික විතරයි. මේක ඇත්තටම review එකක් නෙමෙයි, මගේ first hands on experience එකක්. ඉතින් device දෙක අතර ගත්තකම හොඳ feel එකක් ආවා මට. සහ මෙන්න මේ entry level X5 එකේ look and feel එක සෑහෙන හොඳයි කියලා හිතනවා මම. සහ ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් design එකක් තමයි මේකට තියෙන්නේ. නමුත් ටිකක් premium look එකක් හොයන කෙනෙක්ට මේ X6 එක සෑහෙන හොඳයි. මට අඩුපාඩු විදියට කියන්න ලොකු දේවල් මේකේ නැහැ. හේතුව තමයි Huawei කියන brand එක ලංකාවේ සෑහෙන කල් තිබ්බ brand එකක්. Google ප්‍රශ්නේ ආපු හින්දා තමයි එයාලගේ devices ලංකාවේ release වුණේ නැත්තේ. නමුත් ඒ experience එකක් ගන්න පුළුවන් ලෙඩ අඩුවෙන්ම ආපු smartphone brand එකක් තමයි මෙන්න මේ හුවාවිලාගේම හොන series එක. දැන් separate වුණත් අපිට එකම විදිහේ UI experience එකක් සහ build quality එකක් මෙන්න මේ හොන series එකේ බලා ගන්න පුළුවන්. ඉතින් හුවාවි ලව කෙනෙක් නම් ඔයා හුවාවි device එකක් මිලදී ගත්තේ නැත්තේ මෙන්න මේ Google ප්‍රශ්නේ හින්දා නම් ඔන්න ඔයාගේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳිලා තියෙනවා. මේ devices හැම එකකටම කිසිම ප්‍රශ්නයක් නැතුව Google services පාවිච්චි කරන්න පුළුවන්. සහ ලංකාවේ නමක් ගියපු එහෙම නැත්නම් සිංහ සමාගම විසින්ම මේක ඔයාලට මිලදී ගන්න පුළුවන් හින්දා වගකීම ගැනත් කිසිම විදිහකින් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. සහ වෙබ්සයිට් එක හරහා මිලදී ගත්තොත් ඔයාලට තවත් එක අවුරුද්දක් වැඩි කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් වගකීමක් එක්ක brand new හොඳ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් smartphone එකක් හොයපු කෙනෙක්ට Huawei කියන්නේ සෑහෙන හොඳයි. ඉතින් එයාලගේම sub brand එකක් තමයි හොන කියන්නේ. ඒක හින්දා මේ දෙකේ කිසිම වෙනසක් නැහැ. Hona X5 saha Hona X6 kiyanne entry level wagema mid range device deka. Thing menne me devices miladi ganna awashya karana links contact numbers wage dewal man description eke daanna. Thing menne me devices deke milagannut oyalata e links haraha bala ganna puluwan wei. Hari api issarahata balamu Hona series eke anith devices ganath katha karanna saha oyala meken mokadda full review ekak widiyata awashya kela comment ekak daanna man tika dawasak pawichchi karala oyata wediyen awashya karana phone eka man full review එකක් විදියට දාන්න. වීඩියෝ එක පළවෙනි පාරට නම් බලන්න ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැපැ තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL photo වෙතින් අපි හැමෙම ඊළඟ වීඩියෝ එකේ